දාහක් බලාපොරොත්තු ඔලුවේ තියාගෙන ජීවිතේ ගොඩ දාගන්න කියලා නන්න අඳුරන රටකට ආවට පස්සේ මෙන්න මේ වගේ පාක් එක ගහක් යට හරි බංකුවක හරි නිදාගන්න ඕනේ. ඉතින් එහෙම දේවල් මේ ඩුබායි වල ඊයේත් වුණා, අදත් වෙනවා, හෙටත් වෙනවා. ඉතින් සුබ දවසක් හැමෝටම. මුලින්ම ඉල්ලීමක් කරනවා, ඉතින් channel එකට අලුත් කෙනෙක් එකතු වෙනවා නම් channel එකත් subscribe කරන්න මතක් කරන්න එපා. ඒ වගේම යාළුවොත් එක්ක මේක share කරගන්න මතක් කරගන්නත් එපා. ඩුබායි වලට හෝ මැද පෙරදිග හෝ වෙනත් රටකට කවුරු යන්න කැමැත්තෙක් ඉන්නවා නම් මේ දේවල් කොයි පැත්තෙන් හරි උදව් වෙයි කියලා හිතනවා. ඉතින් අද මාතෘකාව අපි කතා කරන්නේ මේ මැද පෙරදිග හෝ ඩුබායි වලට කවුරුහරි කෙනෙක්ව ගෙනල්ලා අතරමං කරනවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ දේ අපි ගොඩක් අහලා තියි, න්ියුස් වල අපි දැකලා තියි, පත්‍රවල දැකලා තියි, සමාජ මාධ්‍ය වල අපි දැකලා තියි. හැබැයි තවත් කවුරුහරි කෙනෙක් ඉන්නවනම් විශේෂයෙන් ලාබාල කෙනෙක් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒ අයට මේ දේවල් වැදගත් වෙයි කියලා හිතනවා. ඒකයි මේ වීඩියෝ එක කරන්න හේතුව. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති ගිය අවුරුද්දේ කියන්නේ 2002 වසරේ ලංකාවේ අර්බුදයක් තියද්දී ගොඩක් අය ලංකාවෙන් ඩුබායි වලට ආවා. ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් මේ දේවල් ඉතින් කලිනුත් වුණා. ඉතින් ගිය අවුරුද්ද නම් ගොඩක් වැඩිපුරම වුණා. ඉතින් අදත් ඒ දේ වෙනවා. ඉතින් හෙටත් මේක වෙනවා. ඉතින් හැබැයි අපි මේ දේවල් ගැන පොඩ්ඩක් අවබෝධයෙන් හිටියොත්, පොඩ්ඩක් දැනුවත් වෙලා හිටියොත් අපිට මේ දේවල් වලින් පොඩ්ඩක් ගැලවිලා මේ රට යන ගමන හා ඒ සම්බන්ධ වැඩටික් කරගන්න පුළුවන්. ඉතින් මම කලින් වීඩියෝ වලත් කියලා දිනවා මේ ඩුබායි කියන්නේ ඇත්තටම ඇතුළට එන්න හරිම ලේසි රටක්. ඉතින් ඒ ලේසිකම හින්දාම තමයි මේ මිනිස්සු මේක මේ අහිංසක මිනිස්සුන් අමාරු දාන්න තුදාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ලේසි වෙලා තියෙන ඇතුළට එන්න මේ මිනිස්සුන්ට වෙලා ජොබ් හොයන්න නෙවෙයි. ඉතින් මේක වෙලා සංචාරක ගොඩක් වෙන රටක්, ව්‍යාපාරික ගොඩක් වෙන රටක්, ඒ වගේම ගොඩක් බටහිර රටවල් වලට ට්‍රාන්සිට් එන්නේ ඩුබායි හරහා. ඉතින් ඒ දේවල් වලට මිනිස්සු එනවා. ඉතින් ඒ හැම දෙයකටම මිනිස්සු මේ රට ඇතුළට එන හින්දා ඉතින් මේක පොඩ්ඩක් ලේසි කරලා තියෙනවා. හැබැයි ඉතින් අපේ මිනිස්සු ජොබ් හොයාගෙන දෙන්න ගිහිල්ලත් අමාරුයි වැටෙනවා ඒ අතරතුර. ඉතින් මේ අමාරු වැටෙන ගැන කතා කරද්දී ඇත්තටම ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ විසිට වීසා වලින් මේ රට ඇතුළට එන අය. ඉතින් ජොබ් වීසා එකකින් එන අය අමාරු වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒකට තියෙන ප්‍රශ්න සාපේක්ෂව අඩුයි විසිට වීසා ආවිල්ලා අමාරු වෙන කෙනෙකුට එක්ක බලද්දි. මොකද ජොබ් වීසා එකට එනවනම් ඔයාට ඔව ගන්න කෙනෙක් මෙහෙ ඉන්න, ගොඩක් වෙලාවට ඔයාට යන්න තැනක් තියෙනවා, ඔයාට වැඩ කරන්න තැනක් තියෙනවා. ඉතින් ඔයාගේ මූලික අවශ්‍යතා ටික ගොඩක් වෙලාවට හරි. ඉතින් වැඩ ගන්න තැන ප්‍රශ්න આવොත් හරි, ඒ සැලරි සම්බන්ධ ප්‍රශ්න આવොත් අන්න ඒ වගේ දේවල් ටික තමයි ඔයාට මුහුණ දෙන්න වෙන්නේ. හැබැයි ඉතින් විසිට වීසා එන කෙනෙකුට එහෙම නෙවෙයි. මෙහෙට ඇවිල්ලා අතරමං කරලා දැම්මොත් ඒගොල්ලන්ට ඇත්තටම කර ගියා ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් කතා කරලා බලමු මොකද්ද මේ මෙහෙට ගෙනලා අතරමං කරනවා කියන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද විසිට වීසා එකක් මෙහෙන් ඇත්තටම ප්‍රොසෙස් කරන්න හරිම ලේසියි. ඉතින් පැය ගාණක් ඇතුළත ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් මම කියන්නම්, පහුගිය අවුරුදු 2022 තිබ්බ ෆයිනල් මැච් එක වෙලාවේ ලංකා පකිස්තාන අතර ආසියා කප්, ඒ වෙලාවේ මම දැක්ක WhatsApp group එකක හදන කට්ටිය සල්ලි එකතු කරනවා පපර ගහන්න දෙන්නෙක්ව ලංකාවෙන් ඉඳලා ගෙන්නන්න. මම හිතන්නේ පැය ගාණක් ඇතුළත ඒ අවශ්‍ය මුදලත් හොයාගෙන වීසා එකකුත් ගහලා ටිකට් එකකුත් ගාගෙන ඒගොල්ලෝ ෆ්ලයිට් එකකට දැක්ක කටුනායකින් මැච් එක හෙට කියලා. ඉතින් ඉතාමත් ඉක්මනින් වැඩේ වුණා. ඒ තරම් ලේසි ඩුබායි වලට වීසා එකක් අහගෙන ඇතුළට එනවා කියන එක. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළට ආවට පස්සේ එයාපෝට් එකෙන් එළියට ගිහලා කොහෙටද යන්නේ කියන එක. ඉතින් දැන් ඔය අතරමං වෙන දේ ගැන කතා කරද්දී මිනිස්සු වැඩිම මූණ දෙන ප්‍රශ්න තමයි ඔන්න ඕක. ඒ කියන්නේ ඩුබායි වලට කවුරු හරි ගෙන්නනවා, ගෙන්නුවට පස්සේ මේගොල්ලෝ එනවා. ඉතින් එයාපෝට් එකට ඇවිල්ලා අර ගෙන්නපු කෙනාට කෝල් කරනකොට එයාගේ ෆෝන් එක ඔෆ්. මෙහි ඉඳලා ලංකාවේ මිනිස්සු ගෙන්නන අය ගොඩක් වෙලාවට කරන්නේ අහවල් තැන ජොබ් එකක් තියෙනවා, ජොබ් එකක් නෙවෙයි ජොබ් 15ක් තියෙනවා, ජොබ් 20ක් තියෙනවා. ඉතින් මේ 20ට මට 20 දිනක් ඕනේ. ඉතින් ඔයා ගෲප් එකක් හදාගන්න 15 දිනක 20 දිනක කියලා අන්න ඒ වගේ ලොකු පිරිසක් එකවර ගෙන්නනවා මෙහෙට. මොකද එහෙම ලොකු පිරිසක් ගෙනාවේ නැත්නම් ගොඩක් වෙලාවට මෙහි ඉන්න පුද්ගලයන්ට ලාභයක් උපයා ගන්න බෑ. ඉතින් මොකද විසිට් වීසා එකකින් එතකොට ටිකට් එකකින්
එතකොට සමහරට රූම් රෙන්ට් එක වගේ ඒ වගේ දේවල්ටත් ලංකාවෙන් සල්ලි ගන්නවා. ඉතින් මේ ඔක්කොම ගෙම්ම එක පුද්ගලයෙක්ගෙන් පොඩි ලාභයක් වෙන්න පුළුවන් යාට එන්නේ. හැබැයි ඉතින් 15ක් 20ක් විතර ගත්තොත් එහෙම සමහරට යාට ලක්ෂ 10කට එහා ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මේ අතරමං වෙන ඇත්තටම ගෲප් වශයෙන් ඇවිල්ලා මෙහෙ ජොබ් වලට සෙට් වෙන්න බලන් ඉන්න අය. ඉතින් ගොඩක් වෙලාවට මේකලෝ කරන්නේ අර විදිහට කණ්ඩායමක් එකතු කරගන්නවා ලංකාවෙන්. ඒ කණ්ඩායම මෙහෙට ආවට පස්සේ අරගොල්ලෝ ෆෝන් එක ඔෆ් කරලා මිසිං වෙලා ඉන්නවා. ඉතින් එහෙම වෙලාවකදී ඇත්තටම ඔයා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔයාට එයාපෝර්ට් එකෙන් එළියට යන්න තැනක් නැහැ. ඉතින් අන්න එහෙම වෙන වෙලාවට තමයි ගොඩක් අය ගිහිල්ලා ඔය පාක් වල තියෙන ගස් යට බංකු වල එහෙම නැත්නම් අතහැරලා දාපු බිල්ඩින් වල ඔන්න වගේ තැන් වල ජීවත් වෙන්න. ඉතින් ඒ තැන් වල ඇත්තටම ඩුබාය වගේ මේ උෂ්ණාධික රටක ඇත්තටම ජීවත් වෙන්න බෑ. වාට වොෂ්රූම් එකක් නැතුව, පොණ්ඩ වතුර නැතුව, කන්න කෑම නැතුව, ඇඳුම් මාරු කරන්න දෙයක් නැතුව එහෙම ඉන්නවා කියන එක ඇත්තටම හිතාගන්නවත් බැරි දෙයක්. සමහරු හිතේ ගැම්මට කියනවා මට ඕනේ රට ඇතුළට යන්න විතරයි, ගියාට පස්සේ කරන දේ මම දන්නවා කියලා. එහෙම කතන්දරයක් ඇත්තටම නැහැ. මෙහි ඇවිල්ලා පහළම ඉන්න සේවකෙක්, අපි හිතමු පාර අතු ගන්න මනුස්සෙක්, ඒ මනුස්සෙක් වුණත් වැඩ කරන්න කම්පැනි එකටද, එයාට වුණත් තියෙනවා කම්පැනි ID එකක්, කම්පැනි සැලරි එකක්, සැලරි කියන්නේ බැංකුවකට, ඒ වගේ සිස්ටම් එකක් මෙහි තියෙනවා. ඉතින් ඔයාට වීසයක් නැතුව ඔයාට ගිහිල්ලා අන්න ඒ වගේ රස්සාවක්වත් කරන්න බෑ. ඉතින් ඒ වගේ රස්සාවකට කවුරුත් ගන්නෙත් නෑ විසිට වීසා එකකින්. මොකද විසිට වීසා ඉන්න පුද්ගලෙක්ව රස්සාවකට දානවා කියන්නේ ඒ කම්පැනිටත් ලොකු ෆයින් එකක් මෙහි ගහනවා. ඉතින් ඒ දේවල් හරිම ස්ට්‍රික්ට් මෙහි බලනවා. ඒ හින්දා අර හිතේ ගැම්මට සමහරු කියනවා. ඉතින් මටත් අනන්තව කට්ටිය කියලා දෙනවා මට රට ඇතුළට එන්න විතරයි ඕනේ, ආවට පස්සේ මම බලා ගන්න කරන දේ කියලා. එහෙම දේවල් නම් මෙහෙ නැහැ. ඒ වගේ අර හිතේ ෆිට් කරනනම් මෙහෙට එන්න බලාපොරොත්තු වෙන්න එපා. හරිම ක්‍රමයකින් ඇරෙන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තවත් දැනගන්න ඕන කාරණයක් තියෙනවා. කොහේරි කම්පැනි එකට මෙහෙ 15ක් 20ක් විතර බඳවා ගැනීම අවශ්‍යතාවයක් තිබ්බොත් ඒකට කොහෙත්ම ඒගොල්ලෝ ලංකාවෙන් හෝ වෙනත් රටකින් නන්නාඳුනන පුද්ගලයෝ 15ක් 20ක් ගෙන්න ගන්නේ නැහැ. මොකද ඩුබායි කියලා කියන්නේ හැම වෙලේම විසිට වීසා ඇවිල්ලා මිනිස්සු එහෙම ඇවිද ඇවිද ජොබ් හොයන රටක්. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ හැම වෙලේම මූලිකත්වය දෙන්නේ මෙහෙ ඉන්න කෙනෙකුට රස්සාව දෙන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන් ඒ පුද්ගලයාව ගෙනල්ලා ඉන්ටර්වයුව කරලා, එයාට කතා කරන්න පුළුවන් භාෂාව ගැන හොයලා බලලා, එයාගේ ස්කිල් එක මොකද්ද කියලා බලලා, එයාගේ ෆිසිකල් ඇපියරන්ස් එක මොකද්ද කියලා බලලා එයාට ජොබ් එකක් දෙන්න. එහෙම නැතුව නන්නාඳුනන පිරිසකට වෙනත් රටකින් විසිට වීසා ගහලා මෙහෙට ගෙන්නලා ජොබ් දෙන්න මෙහි කිසිම කම්පැනිකට කිසිම උවමනාවක් නැහැ. ඒ හින්දා කවුරු හරි ඔයගලන්ට කියනෝ නම් අහවල් කම්පැනි ජොබ්ස් 15ක් තියෙනවා, ජොබ්ස් 20ක් තියෙනවා, ඔයා ටීම් එකක් හදාගන්න මම ඔයාව ගන්නම් කියලා. ඒක ඇත්තටම බොරුවක්. හැබැයි සමහරු ඉන්නවා ලංකාවෙන් ආව විසිට වීසා ගෙන්නලා මෙහෙට ඒගොල්ලන්ට රස්සා හොයාගන්න උදව් කරලා ඉන්ටර්වියුස් වලට එක්කන් ගිහලා ඉන්ටර්වියුස් සෙට් කරලා ඒ වගේ පොඩි ලාභයක් තියාගෙන ඒක බිස්නස් එකක් විදිහට කරන කට්ටියත් ඉන්නවා. මොකද මම ඩුබායි වලට ආවෙත් ඒ විදිහට අවුරුදු 15කට කලින්. ඉතින් අපි ආවේ 3 දෙනෙක්. හැබැයි අපිට නම් කිව්වේ නැහැ මේ විසිට වීසා කතන්දරයක්, අපි ඒ ගැන දන්නෙත් නැහැ. අපිට කිව්ව රසාවක් තියෙනවා කියලා. හැබැයි ඉතින් අපි එන්නේ විසිට වීසාකින් කියලා දන්නා. හැබැයි විසිට වීසා වලින් ඇවිල්ලා ජොබ් වෙනවා කියලා කතන්දරයක් අපි කොහෙත්ම දැනගෙන හිටියේ නැහැ. ඉතින් එයා ඇවිල්ලා අපි ආපෝට් එකෙන් ගත්තා. එයාගේ ගෙදරට එක්කන් ගියා. අපිට කාමරයක් දුන්නා, කන්න බොන්න දුන්නා, ඉන්ටර්නෙට් දුන්නා, පත්‍ර ගෙනලා දුන්නා. ඉතින් ජොබ්ස් හොයන්න ගොඩක් ඐඩියාස් එයා දුන්නා. ඉතින් ඒ වගේම ඉන්ටර්වියුවක් සෙට් නෝඩ අය ජොබ්ස් වල ඒ ඉන්ටර්වියුස් වල එක්කන් ගියා අපිව. ඒ වගේ ගොඩක් උදව් කරලා අන්තිමට අපිට ජොබ් තුනක් හොයලා දුන්නා. ඉතින් ඒ වගේ කරන අයත් ඉන්නවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා දැනගෙන ඉන්නේ හොඳයි. මොකද විසිට වීසාකින් එනවා කියලා ඔයා දන්නවනම් අඩු ගන්න ඔයා මාස දෙක තුනක් මේ රන් වෙන්න සල්ලි ටිකක් හරි අතේ අරන් එනවා. හැබැයි අර විදියට 15ක් 20ක් විතර ජොබ් එකකට දානවා කියලා එක්කන් ආපුවම ඔයා හිතන්නේ එයාපෝර්ට් එකෙන් ඉදිරියට ගමුම් බහුදා ඔයාට ජොබ් එක තියෙනවා කියලා. ඉතින් ඔයා මෙහි මාස දෙකක් ජීවත් වෙන්න ප්‍රමාණවත් සල්ලි ප්‍රමාණයක් ඔයා අරන් එන්නේ නැහැ. ඉතින් අන්න එතෙන්දී ඔයා ගොඩක් අමාරු වැටෙනවා. ඉතින් ඒ හින්දා මේ විදිහට හරි විදිහට මිනිසුන්ව ගෙන්න පුද්ගලෙක්ද, වංචාකාරී පුද්ගලෙක්ද කියලා ඇත්තටම ඔයා පොඩ්ඩක් ඔයල බලන එක හොඳයි. හැබැයි අර මං කලින් කිව්වා වගේ 15ක් 20ක් විතර එක කම්පැනිකට දානවා කියලා ගෙන්නනේ කතන්දරයක් නම් ඒක ඇත්තටම බොරුවක් වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි හේතුවක් හින්දා ඔයා වංචාකාරයෙකුට අහුවෙලා ඩුබායි එයාපෝර්ට් එකට ආවනම් ඇවිල්ලා එයා ෆෝන් ආන්සර් කරන්න නැතුව මිසිං වෙලා හිටියොත් එතෙන්දී ඇත්තටම ඔයාට ගන්න පුළුවන් කිසිම ඇක්ෂන් එකක් නැහැ. ඔයාට කොහෙටවත් ගිහලා කම්ප්ලේන් කරන්න බෑ මාව මේ විදිහට ගෙනාවා කියලා. ඒකත් ඔයා මුණ දෙන තවත් ලොකු ප්‍රශ්නයක්. මොකද ඔයා මේ රටට ඇවිල්ලා තියෙන සංචාරකෙක් විදිහට. ඉතින් සංචාරකයෙක් කියන්නේ ඔයා මාස දෙකක විසයක්කින් ආව නම් ඔයා මාස දෙකක් මේ රට
තොට බලලා ඇවිදලා කරලා ඒ යන දෙකට තමයි සංචාරකය කියන්නේ. ඉතින් වාට කියන්න බෑ මං ආවේ ජොබ් එකක් හොයන්න මේ කතන්දර මොකුත් වාට කියන්න බෑ. ඔයා තවත් අමාරු වෙටෙන්න පුළුවන්. මොකද සංචාරක වීසා වලින් ඇවිල්ලා ජොබ් හොයන එක මෙහෙ කරාට ඒක 100ට 100ක් අනුමත කරපු දෙයක් නෙවෙයි. එහෙනම් ඔයාට කියලා මෙහෙ කම්ප්ලේන්ට් කරන්න බෑ. අනිත් එක තමයි අර ඔයා මෙහෙට ගෙන්නපු පුද්ගලයා ඔය වීසා ගොඩක් වෙලාවට දාන්නේ ට්‍රැවල් ඒජන්සියකින්. ඉතින් ට්‍රැවල් ඒජන්සියට එයා දෙන්න ඕනේ ඔයාගේ ෆොටෝ එක්කුයි පාස්පෝර්ට් කොපියකුයි විතරයි. ඊට අමතරව ඒ මෙහෙ ඉන්න පුද්ගලයා එයාගේ පාස්පෝර්ට් කොපියක් එයාගේ ID එකක් ඒ ට්‍රැවල් ඒජන්සියට දෙන්න මම තව මෙයාව ගෙන්නන්න කියලා. ඉතින් අන්න එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔයා හොඳින්ම දැනගන්න ඕනේ මේ ගෙන්න පුද්ගලයා ඔයාව ස්පොන්සර් කරලා මෙහෙට ගන්නවා එහෙම කතන්දරයක් නැහැ. එයාගේ නම කොහෙවත්ම සඳහන් වෙන්නේ නැහැ. මේ වීසා එක ඇප්ලයි කරද්දී මේ වීසා එක තියෙන්නේ ට්‍රැවල් ඒජන්සියයි ඔයයි අතර. يعني ඔයා මාස දෙකක වීසා එකකට මේ රට එනවනම් ඒ මාස දෙක ඇතුළත ඔයා මේ රටින් පිට වෙන්න ඕනේ. කො මාස දෙක සම්පූර්ණව පිට වෙන්න ඕනේ. ඒ ඇග්‍රීමෙන්ට් එක තියෙන්නේ ට්‍රැවල් ඒජන්සියයි ඔයයි අතර විතරයි. ඒට අමතරව අර තුන්වෙනි පුද්ගලයා, ඒ කියන්නේ ඔයාව මෙහෙට ගෙන්නන පුද්ගලයායි ට්‍රැවල් ඒජන්සිය ඔයා අතර කිසිම සම්බන්ධයක් නැහැ. එයා මේ කටයුත්තෙන් සම්පූර්ණයෙන්ම එහායි. ඉතින් එතෙන්දිත් එයාට විරුද්ධව ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් එයා කරලා තියෙන්නේ නීත්‍යානුකූල වැඩක් මේ රටේ නීතියට අනුව. එයා ඇවිල්ලා ඔයාගෙන් යම් මුදලක් අරගෙන ඔයාට විසිට් වීසා එකක් දීලා දෙනවා. හැබැයි එයා වැරද්දක් කරලා තියෙන්නේ ඔයා ඒ අතර තිබ්බ පොරොන්දුව එයා කඩ කරලා දෙනවා. ඉතින් ඒකට විරුද්ධව මේ නීත්‍යානුකූල කටයුතු කරන්න ගියොත් එහෙම ඉතින් ඒක ලොකු කතන්දරයක් වෙනවා. ඔයාට මේ ඉන්නත් තැනක් නැතුව නීති වැඩ කරන්න ගියොත් එහෙම මම හිතන්නේ ඒක එච්චර සුසුදු දෙයක් කියලා. ඉතින් මේ හැම පැත්තකින්ම බලපුවම අර වංචා කරන පුද්ගලයා පොඩ්ඩක්ට පොඩ්ඩක් බේරලා ඉන්න පුළුවන් වාතාවරණයක් තමයි හැදෙන්නේ. ඉතින් මෙහෙම අපේ සතයක් නැතුව මිනිස්සුන්ව රටෙන් එළියට යවනවා කියන එක ඇත්තටම අපේ රටේ බලධාරීන්ගේ ප්‍රශ්නයක්. මොකද මම දන්නවා වෙනත් රටවල උදාහරණයකට ගත්තොත් ෆිලිපීන්ස් වල මිනිස්සෙක්ව එහෙම ගෙන්නන්න බෑ. මෙහෙන් කවුරු හරි කෙනෙකුට ඕන නම් ෆිලිපීන්ස් වලින් කෙනෙක්ව ඩුබායි වලට ගෙන්නන්න එයා යන්න ඕනේ ෆිලිපීන් එම්බසියට. ඉහිලා කියන්න ඕනේ මට මේ පුද්ගලයව ගේන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ එයා පිළිවෙන්නේ එම්බසියට ප්‍රූෆ් කරන්න ඕනේ මෙයා මගේ ඥාතියෙක්ද සහෝදරෙක්ද කවුද කියලා. ඊට පස්සේ එයා දෙන්න ඕනේ මගේ එයාගේ සැලරි සර්ටිෆිකේට්ස්. මට මෙච්චර පඩියක් එනවා කියලා පෙන්වන්න ඕනේ. මම ඉන්න ගෙදර මේක කියලා ගෙදර රෙන්ටල් ඩොකියුමන්ට්ස් පෙන්වන්න ඕනේ. ඉතින් එයා ඇත්තටම ෆිලිපින් එම්බසියට පෙන්වන්න ඕනේ මෙහි අර පුද්ගලයව මාස දෙකක් බලා ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අප්‍රූවල් එක දෙන්නේ. ඉතින් ඒ අප්‍රූවල් එක කුරියර් කරලා යවන්න ඕනේ අරහෙන් එන පුද්ගලයාට. ඉතින් ඒ පුද්ගලයා එක පෙන්වන්න ඕනේ එහෙ තියෙන ඉමිග්‍රේෂන් එකට. ඉතින් ඒ ඩොකියුමන්ට් එක නැතුව කිසිම අවස්ථාවක ඒගොල්ලෝ ඒ මනුස්සයව එයාපෝට් එකෙන් එළියට යවන්නේ නැහැ. ඉතින් එහෙම ක්‍රමයක් ඇත්තරම ලංකාවේ අයටත් කරන්න පුළුවන් නම් ඔය ඇවිල්ලා අතරමං වෙන දේ අපිට ගොඩක් නවත්ත ගන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද අපි හිතමු සංචාරකෙක් ඇත්තර වෙනවා කියලා ලංකාවේ ඉඳලා සංචාරකෙක් කියනවා නම් එයාට අනිවාර්යෙන් හොටෙල් බුකින්ග්ස් තියෙනවා, එයා සල්ලි අරන් එනවා. ඉතින් ඒ දේවල් පෙන්නලා යන්න පුළුවන් මෙහෙ කවුරුත් කෙනෙක් නැති වුණත්. ඉතින් ව්‍යාපාර කටයුත්තකට කවුරු හරි ඉන්නවනම් එයාට ඒ අදාළ දේවල් ටික පෙන්වන්න පුළුවන්. එහෙමත් නැතුව කිසිම දෙයක් නැතුව මිනිස්සෙක් තමන්ගේ බැගේජ් එක විතරක් අරන් අතේ සතයක් නැතුව ලංකාවේ එයාපෝට් එකෙන් ඩුබායි එයාපෝට් එකට යනවා කියන්නේ ඉතින් ඇත්තටම එතන ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් ඒ ප්‍රශ්නේ වළක්ව ගන්න අපේ බලධාරීන් කටයුතු කරන්නේ. ඉතින් ඒක තමයි අපි මිනිස්සු ඇත්තටම මෙහැවිලා අමාරුයි වැටෙන්නේ. ඉතින් කොහොම කරත් ඉතින් අන්තිමට තැලෙන්නේ මේ මිනිස්සු. ඉතින් බලධාරීන්ට ඕනේ මිනිස්සු කොහොම හරි ගමන්නේ ගිහිල්ලා රටට ඩොලර් එවනවා. මේ UAE වලට ඕගලන්ට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇත්තටම ඕගොල්ලෝ කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ගැන පොඩ්ඩක් ඕගොල්ලොම තක්සේරු කරලා ඉන්න. මේ රටට ඇවිල්ලා වාට මේ රටේ මොකක් හරි කරගන්න පුළුවන්ද කියන දේ ගැන ඕගොල්ලොම හිතලා බලන්න. සිංහල භාෂාවෙන් විතරක් මේ රටේ කිසිම දෙයක් කරන්න බෑ. මේ රටේ රන් වෙන්න ඕන නම් වාට ඇත්තටම සිංහල භාෂාවට අමතරව අරාබි, ඉංග්‍රීසි, හින්දි, මලයාලි, දෙමළ වගේ භාෂාවක් කතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඔගොල්ලෝ හිතනවාද ඇයි මේ අරාබි රටකට හින්දි, දෙමළ, මලයාලි වගේ භාෂා කියලා? ඔව්, මේ රටේ ගොඩක් ව්‍යාපාර ආයතන පවත්වා ගන්න ඉන්දියන් ජාතිකයෝ. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්නේ ඉන්දියන් ජාතිකයෝ. ඉතින් ඒත් එක්ක වාට වැඩ කරන්න ඕන නම් අනිවාර්යෙන්ම වා ඒගොල්ලන්ගේ භාෂාවක් කතා කළ යුතුමයි. වාට මොකක් හරි ස්කිල් එකක් තියෙනවද කියලා බලන්න. ඒ මොනවත් නැත්තම් ඇත්තටම මෙහෙට එන එක ලොකු අනතුරක්. ඉතින් UAE වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ කියපු කරුණු කාරණා වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් channel එකත් subscribe කරන්න මතක කරන්න එපා. UAE වලට එන්න බලාපොරොත්තු වෙන යාළුවෙක් ඉන්නවා නම් මේ තොරතුරු අදගලොත් එක share කරගන්න.
මේ වගේම තවත් ලොග් එකකින් අපි ඉක්මනටම හම්බෙමු.